අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ 7 වෙනි රාශිය ලග්නාධිපති ශුක්‍රයවත් සිකුරු ග්‍රහයව තුලා ලග්නය. තුලා ලග්නයේ අයබවන්. ඉතින් මේ උදා වෙන ජූලි මාසයේ 7 වෙනි මාසයේ තුලා ලග්නෙ හිමි ඔබට කොහොමද කියලා අපි දැන් කතා කරන්නේ නැති. මුලින්ම කියනවනේ වැඩසටහන ටිකක් දීර්ඝ, මිනිත්තු 40 45 අතර. මොකද මේ මාසයක් සඳහා කතා කරන දේ අනිත් එක හැමෝටම පැහැදිලි වෙන විදිහට කතා කරනද දීර්ඝයි. ඉතින් මේ ක්‍රමයේ ගැලපෙන්නේ නැත්නම් මේක දිග වැඩි නම් ඩේටා ප්‍රශ්න තියන අය මුලින්ම මම කියනවා ඔබ මේ වැඩසටහන අහන්න එපා. කරුණා කරලා. මොකද හේතුව නිකන් අන්තිමට ඔබේ අර කාලය වෙලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා නිකන් දෝෂාරෝපණ අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබට ඒ වගේ ගැටලු තියෙනවා නම් මේක අහන්න එපා. මොකද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බලාපොරොත්තු ඉන්නවා මේක. ඒ ක්‍රමයට, මේ ක්‍රමයේ තුල ජීවිතේ අහගන්න, ජීවිතේ ගොඩ යන්න. ඉතින් ඒක නිසා ඒ අය උදෙසායි මම මේ කරන්නේ මේක. ඒ නිසා මේ අර කියපු ගැටලු තියෙන මේ වැඩසටහන අහන්න එපා. ඉතින් ඔන්න තුලා ලග්න හිමියන්ගේ මේ ග්‍රහ පීඨීම ජූලි මාසයේ උදා වෙන මොහොතේ තියෙන විදිහ ගැන කතා කරොත් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය රවි ග්‍රහය සමග සංයෝගමෙන් ඔබගේ නවමිනි භාවයේ තැන්පත් වෙලා ඉද්දී
ඒ වගේම ශනිග්‍රහය ඔබගේ පස්වැනි භාවයේ වක්‍ර භාවයෙන් ගමන් කරනවා මේ ජුනි මාස 30 වෙනිදා අවසානයේ ඉඳලා. ඒ කියන්නේ ජූලි ආරම්භයේ ඉඳන්. ඒ වගේම රාහු 6 වෙනි භාවයේදී කුජ 7 වෙනි භාවයේ ඉන්නවා. තාමත් ෘචක කියන පංචමහා පුරුෂ යෝගයේ ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ තුලා ලග්න මෙන්න ක්‍රියාත්මක වෙද්දී ගුරු ග්‍රහය ඔබගේ 8 වෙනි භාවයේ තැන්පත් වෙනවා. බුධ ඔබගේ 10 වෙනි තැන්පත් වෙද්දී කේතු ඔබගේ 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම තුලා ලග්න හිමියන්ගේ ධන රටාව රැකි රක්ෂා කටයුතු ව්‍යාපාර තුළ ආදායම් මාර්ග තුළ කොහොම හැසිරෙවිද ඕකනේ ගොඩාක් දැනගන්න කැමති කොහොම වෙවිද මේ මාසේ ආර්ථිකය කියලා. ඒ ගැන මුලින්ම කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ආර්ථික රටාව තුළ මෙහෙමයි ආර්ථිකයේ පසුබෑමක් කියලා කියන්නේ නැහැ කොහෙත්ම. මොකද ආර්ථික රටාව සාමාන්‍ය පරිදි ඔබට පවත්තා යන්න හැකියාව පවතිනවා එහෙම තත්ත්වයන් තියෙනවා. නමුත් ඔබගේ මනසට යම් කිසි ආකාරයකින් ව්‍යාකූලත්වයක් මේ ආර්ථික මේ ස්ථාවර භාවය ගැන දැනෙනවා. මොකද හේතුව ඔබ නිතරම ටිකක් අර වැඩිපුර හිතනවා මේ ආර්ථික මේ පසුබෑමක් ඇති වේවිද මේ යන තත්ත්වයත් එක්ක ආර්ථිකය තුළ යම් කිසි පසුබෑමක් වුණොත් කොහොමද මේ ආර්ථික තත්ත්වය ගෙනියන්නේ මේ කොහොමද මේ ගහන රෝල කරන් යන්නේ ඔය වගේ දේවල් තුළ නිතර අර ඕනටත් වඩා ඔබ හිතන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා මේ කාලේ. ඒක නිසාවෙන්ම ඔබ සෑහෙන දොට පීඩාකාරීත්වයක් මනසර ඇතුළත් කරන මේ නිකරුණේ ඇත්තටම අර මේ කාල පරිච්ඡේදය තුළ ආදායම් තත්ත්වයේ යම්කිසි පොඩි පසුබෑමක් සිද්ධ වුණොත් ඒක ඔබ මහා දෙයක් විදිහට සලකලා චුට්ටක් මේ කාල පරිච්ඡේදවල හිතන්නවා ඒ ගැන ටිකක් කටයුතු කරන්දි ටිකක් අර මානසික වැදවැටෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. තුලා ලග්න හිමියා තුළ මේක මේ විටෙන් විට තියෙන කාලෙම මම ඒක ඔබට වසර මුලත් කිව්වා ගුරු මාවෘතිත් කිව්වා සිංහල අවුරුද්දෙත් කිව්වා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. මේ තත්ත්වය අයහපත් නැහැ. සාමාන්‍ය දුරට අර කොහොම හරි යමක් කරගෙන යන්න පුළුවන් වැඩිපු වශයෙන් යහපත් පැතර බර තත්ත්වයක් තියෙනවා. නමුත් ඔබට හොඳම කාලයක් එනවා ලබන වසර 2025 මැද භාගයෙන් පස්සේ. එතෙක් අපි මේ බුද්ධිමත්ත මේ වෙන උච්චාවචනයන් එක්ක අඩු වැඩි වීම එක්ක යම් කියලා අපි මුලින්ම මම මේ වසර ආරම්භයේදී කිව්වා විශේෂයෙන් මේ ගුරුමාරුවත් එක්ක කාල සීමා තුළ කිව්වනේ. අන්නේ තත්වයන් තුළ මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් පීඩිත තත්ත්වයක් පෙන්눔 කරනවා. මොකද මේකට හේතුව ප්‍රධානම හේතුව වෙන්නේ ඔබට මේ කාල පරිච්ඡේද තුළ වියදම් දරන්න වෙනවා වැඩිපුර. ඔබ කොච්චර උත්සාහ කරත් යම් කිසි ආකාරයකින් වියදම් පාලනය කරගන්න වැය පාලනය කර ගැනීම ටිකක් ඔබ අපොහසත් වෙනවා. අර ඔබ මේ කාලේ ටිකක් අර වියදම් තුළ රහසේ තැන්පත් ධනයක් ඉතුරු කරන්න උත්සාහ දරුවා නම් අන්න ඒ දේ තුළදී අන්න ඒ තැන්පත් ධනේ වැය වේයයි කියන බිය ඔබට නිතර ආනවා. මොකද හේතුව ඒ තරම්ම පරිබාහිර දේ සඳහා ඔබට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ කාල සීම තුළ. විශේෂයෙන්ම ඔබේ පවුලේ කටයුතු සඳහා මේ කාලේ වියදම් තත්ත්ව ටිකක් වැඩි වෙලා තියෙනවා. ඔබට දරා ගන්න බැරි අපහසු තත්ත්වයක් වල ඒ දේවල් නිසා මේ ආවට ගැරෙන මාසික පීඩා චිත්‍ර පීඩාවක් නෙමෙයි එක. ඒක සාධාරණයි. නමුත් ඒක එතරම්ම ලොකුවට ගණන් ගත යුතු නැහැ. මොකද හේතුව මේවා తాවකාලික පසුබෑම්. කොහෙත්ම කලබල වෙන්න එපා. මේ ජූලි මාසයේ මැද භාගයක් වගේ වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා ඔබේ යම් කිසි ආකාරයේ ආදායම් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට තිබිච්ච ට්‍රැක් එකකට වැටෙනවා. එහෙනම් මේ සුළු පසුබෑමත් එක්ක ලොකුවට මානසික රැඳ වැටුනොත් ඔබට අනේ ඒ දේ තුළ ගැටලු මතුවේ හැකි. මේ කාලේ දැන් තුලා ලග්න හිමි පොඩ්ඩක් දැන් මේ කතා කරන දේ මම මේ කතා කරන දේ අහන් ඉන්න ගමන් පොඩ්ඩක් ඔබ නැවතිල්ල හිතලා බලන්නකෝ. මේ කාල සීමා තුළ ගොඩාක් දුරට ඔබ ප්‍රශ්න එද්දී ඒවට අනවශ්‍ය කලබලයක් ඔබ තුළ ඇති වුණා නේද? ඔබ පොඩ්ඩක් ටිකක් මේ කාල සීමා තුළ අර තීන්දු තීරණ ගද්දී අර ඉක්මන්කාරී නේද? පොඩ්ඩක් ආවේගශීලී නේද? අන්න ওই తত্ত্বය තමයි ඔබ මේ පොඩා දුරට මේ පිටිපස්ස රදින්නේ. ඇත්තටම ලොකු පසුබෑමක් නැතත් අර ඔබව මානසිකව ගොඩාක් දුරට පසුබෑමකට ලක් කරනවා. ඒක නිසා මේ වෙලාව තුලලගේ මේ ගොඩාක් කල්පනාකාරී විය යුතුයි. ඒ ඍණාත්මක පැත්තට වැඩිපුර බරවීම ඔබ තුල තියෙන යම්කිසි අපේක්ෂා භංගත්වය යම්කිසි ආකාරයකින් අර පස්ස රදින ගතිය නැති කරගන්න. මොකද හේතුව ඒක තමා ඔබට මේ වෙලාව තියෙන ගැටලු. නැත්තම් මේ ග්‍රහ පීඩීම් තුළ මහා ගැටලුකාරී තත්ත්වයක් නැහැ. අනේක නිසා පොඩ්ඩක් මම ඒක තීරුම් කරන්න කාලෙත් ගත්තේ ඒකයි. තුලා ලග්න හිමියන් ඔය කියන පොඩි ඔය පසුබෑම සකසා ගත්තොත් ඔබට මේ ජූලි මාසයේ විශේෂයෙන් මැද භාගයෙන් පස්සේ ඉතාමත්ම සාර්ථකත්වයෙන් නැවත ඔබේ ආර්ථිකය පණ ගන්නාගෙන යම්කිසි ආකාරයකින් අර ඔබට බලාපොරොත්තු වුණු ආදායම් තත්ත්වයන් සකසා ගන්න හැකියාව පාදින මේ රැකියාව තුළ වුණත් රැකියාව කටයුතු කරද්දී මේ එකට වැඩ කරන ඇත්තක නිතර නිතර ආරවුල් තත්ත්වන ඔබට නිකන් මේ ඔබටම සමහරක් හරි දැන ඇයි මන් තුළ මෙහෙම පාලනය නැත්තේ මට මේ මෙහෙම ෂෙනින් කෝපයටපත් වෙන්නේ මේ ඔබම කොහොම හරි හිතා ගන්නව නෑ මම කෝපයටපත් වෙන්නේ මම කොහොම හරි ඉවසීම වැඩ කරනවා කියලා ඒ ෂෙනින් ඔබට පුංචි දෙයකින් තද්ද බල ලෙස කෝප වෙන්න ඉඩ කඩපවතිනවා. අනෝය தත්ත්වය තමයි තුලා ලග්න හිමියන්ට මේ කාලේ ටිකක් වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒ දේ පාලනය කළගත යුතුම වෙනවා. ඒකට තමයි මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙතේ භාවනාවන් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. ඒතකොට ඒ දේ ඔබට පාලනය කරගත හැකි. එහෙම වුණොත්
මේ තත්ත්වයන් තුළ යන විදියට ආර්ථික මේ වශයෙන් යහපතත් කරගන්න හැකියාව පවතිනවා. මේ වෙලාවේ ඔබට අර නොසිතූ මාර්ග තුළ විශේෂයෙන් මාසයේ මැදභාගයෙන් පස්සේ යම් කිසි ආකාරයකින් රැකියාවේ දියුණුවක් අත්වන තත්ත්වයක් පෙන්වුම් කරනවා. මේ වෙලාවේ ඔබ කෙරෙහි අර ටිකක් රැකියාවේ උසස් අයගේ අවධානය යොමු වෙන කාලයක්. ඒ වගේ වෙනත් ආයතන වලින් ඔබ කෙරෙහි ඔබ ගැන අවධානය යොමු වෙන කාලයක්. ඔන්න ඔබට ඔෆර්ස් ලැබෙනවා මේ මාසේ මැදභාගයෙන් පස්සේ. ඔන්න වෙනත් ආයතනින් ඔබට කැඳුම්මල් ලැබෙනවා. ඔබ දැන් ඉන්න රැකියාව කරන තැනට වඩා උසස් නිලයක් එක්ක වැඩි වැටුපක් එක්ක වැඩ කරන්න. අන්න ඒ දේවල් තෝරා බේරා ගන්න. මම එක ලග්න මට ලග්න මතක නැහැ ඒකවලන්ට කිව්වා සාමාන්‍යයෙන් මේ වගේ ඔෆර්ස් ලැබෙනා පොඩක්. හැබැයි ඔබ තීන්දුව తీන ගදි කල්පනාකාරී වෙන්න මේ වෙලාවේ. මොකද හේතුව සමරක් කළාට අර ඒ කතා කරන ආයතන වල තියෙන අස්ථාවර භාවයක් නිසා ඔබ අර වැඩි පඩියට හොඳ නිලයකට ගිහිල්ලා අමාරු වෙට කියලා. හැබැයි මම ඒක තුලා ලග්න හිමියන්ට කියන්නේ නැහැ. මොකද හේතුව මේ වෙලාවේ ඔබට ලැබෙන ඔෆර් එක ඔබ ගන්න. ඔබට මේ වෙලාවේ කුමන හෝ මතත්වයක් තුළ ඔබගේ තත්වයෙන් සේම ඔබේ ආදායම් තත්වය ඉහළ නන්වාගෙන තනතුරු තත්ත්වෙනුත් ඉහළට යන්න හැකියාවක් පෙන්වන කාලයක්. විශේෂයෙන් මේ මාසේ මැදභාගයෙන් පස්සේ නිසා මේ වෙලාවේ ඔබට ලැබෙන තත්ත්වයන් තුළ ස්ථාවරත්වයක් අත්කරගන්න හැකියාව පවතින. හැබැයි කොහොම ගියත් අර ඔබේ හිතත් එක්ක නම් ඔබ ගනුදෙනු කළ යුතුම වෙනවා. මේ හිත එක්ක ටිකක් මේ කාලේ ඔබ සටන් කරන්නම වෙනවා. මොකද හැම වෙලෙම හිත මනස ඔබව ඍණාත්මක පැත්තට අදින්න උත්සාහ දරනවා. පොඩි පසුබෑමකටත් මේ ලොකු ජයග්‍රහණ රැලක් පෙනිපෙනේදී පුංචි පසුබෑමක් ගැන ගොඩාක් හිතනවා. අර විහිළු කතා තියෙන පුංචි කාලේ අපි කියන අර ලක්ෂ ගානක ලොතරැයියක් ඇදිලා ඒත් සතුටින් නැහැ. ඇයි හේතුව? අර ඒ ලොතරැයිය ගද්දි ලොතරැයි දෙකක් ගත්තා. අර ඒ අනිත් ගත්ත ලොතරැයියට දිනුමක් නැහැ. ඒ ගත්ත මුදල ඒක රුපියල් 20ද 40ද අපරාධය කියලා හිතනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඔය විහිළුවට කියන කතාව වුණාට ඇත්තටම මේ වෙලාවේ තුලා ලග්න හිමෙන්ට එහෙම තත්ත්වයක් තියෙන මේ ගොඩාක් සාර්ථකත්වය යම්කිසි දියුණුවක් පෙන්වුම් කරමින් තියෙද්දි අර සමහරත් ඇඟලි පුංචි පසුබෑමක් තියෙන පැතිකඩක් ගැන හිත මානසිකව වැටෙනවා. අන්න ඒක නිසා ඒක පොඩ්ඩක් වැඩිපුර මේ ඔබට පුන පුනා කියන්න උත්සාහ දරුවේ ඔබ ඒ තැන හදාගත්තොත් ඔබට සෑහෙන රසක් කරන. මොකද මේ වෙලාවේ ඔබේ මනස තමයි ඔබේ ජීවිතේ ගොඩ දාන තැන. ඔබව යම් කිසි ආකාරයක ඉදිරියට ගෙනියන තැන. ඔබට පස්සලා දෙන තැනත් එතන නිසාමයි කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ කාලපරිච්ඡේදය රැකියා කරන ස්ථානය තුළ වැඩ කර එකට වැඩ කරන ඇත්තක පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් මතුන. හැබැයි ඔවුන් නිතරම අර ඒ වෙලාවේ ෂණික කෝපයට ඔබ රණ්ඩු සරුවල් කරගන්න ඔවුනුත් ඔබත් එක්ක යම් කිසි ආකාරයකින් වචන හුවමාරු වීම අමනාපකම් ආවත් ඒවා දීර්ඝකාලීන ගැටලුක බවට පත් වෙන්නේ නැහැ. ඒ ෂණින් නැවත ඒ තියෙන ගැටලු निराකරණය කරලා හිතවත්කම් පවත්තා යන්න ඒ ප්‍රශ්න निराකරණය කරලා ආය ඒ තිබිච්ච තත්ත්වයන් වලින් වෙනස් වෙන හේතු කාරණා යදනවා. නමුත් අර ඕක දිගින් දිගටම එකම විදියට වෙද්දි පස්සේ ඔය දේවල් තුළ අර හිතාමනාප ඇති වෙන ඊට කඩ පවතන නිසා අනිත් ඇත්තේ ගනුදෙනු කරද්දී ගොඩාක් දුරට ඔබේ ආවේගශීලීත්වය පාලනය කරගන්න උත්සාහ දරිය යුතුමයි. ෂණික කෝපේ නම් ගොඩාක් මගහරවාගෙන පුළුවන් තරම් මේ කාල පරිච්ඡේද පිරිසත් එක්ක වැඩ කරද්දී අවශ්‍ය විදිහට වැඩේ කරා ඒ වෙලාව නිහඬව ඉවසීමෙන් කටයුතු කරා. ඊට පස්සේ පොඩ්ඩක් ඉවත් වෙලා හිටියා. පුළුවන් තරම් තනියම කරන්න පුළුවන් දේ උපරිමම තනියම කරන්න උත්සාහ කරන අනිත් අයගේ සහාය පතන්න නැතුව. මොකද මේ කාලේ ඔබට තව පැත්තකින් අනිත් අය ගැන පොඩි කලකිරීමක් ඇති වෙනවා. තමන් මෙතරම්ම දැන් රැකියාවකට ස්ථානය වුණත් ඒ ස්ථානය ගැන වුණත් පොඩි කලකිරීමක්. මම මෙච්චර මහන්සි වෙලා රැකියාව කරලා දැනට උපරිමයෙන් ඔබ කටයුතු කරද්දී අනිත් අය ඔබේ සේවය අගයන්නේ නැහැ කියලා ඔබට හැඟීමක් තියෙනවා. එහෙම අගයන්නේ නැතිකමක් නැහැ. ඔවුන්ගේ හිතිය තුළ තියෙනවා එළියට කියන්නේ නැති වුණාට. හැබැයි ඔබට ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. රැකියා කරන ස්ථානය තුළ එකට වැඩ කරන අය ගැන ඉහළ නිලධාරීන් එක්ක පොඩි පොඩි ඔය යම්කිසි කලකිරීම තත්ත්වයන් ඇති වෙනවා. ඕක කොහෙන් ගත්තත් ඒක මේ රැකියාවට විතරක් තියෙන මේ යම්කිසි ආකාරයට තියෙන වෙච්ච දෙයක් නෙමෙයි. හැම පැත්තකම මේ කාල සීමා තුළ ගොඩාක් දුර තුරාලග්න හිමියෝ අනිත් අය ගැන කලකිරෙන බලන කාලයක්. අන්න ඒක නිසාවෙම ඒ දේවල් තුලත් ඔය මානසික පීඩාව, චිත්ත පීඩාව සහ ඔය පසුබෑමට හේතු කාරණා දෙන නේද? මනසත් එක්කම තමයි කොච්චර කොහෙන් ගියත් අර මැක්කවයි කරකැලා ඉන්නේ මනසටමයි. ඒ නිසා මේ මනස තුළ ඔබ සැහැන යම්කිසි ආකාරයකින් පාලනයක් ඇති කරගත යුතු වෙනවා. ව්‍යාපාර කටයුතු කරන තුලා ලග්න හිමියන්ටත් කියන්න තියෙන මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ඔබට හොඳ ඉදිරියට යන්න පාරක් විවර වෙලා තියෙනවා. හොඳ අත්විවරමක් එක්ක ටිකක් හොඳ ගොඩනැගිල්ලක් හදන්න පටන් ගන්න හැකියාව තියෙනවා. මේ ගොඩනැගිල්ල කියන අදහස් කරන්නේ මේ බිල්ඩින් හැදිලා නෙමෙයි. ඔබේ ව්‍යාපාරය කියන අත්විවරම තුළ ව්‍යාපාරය ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. ෂණිකව ඔබ දැන් මේ වෙලාව ඔබේ හිතේ තියෙන ලොකු ටාගට් මේ වෙලාවේ. අන්න ඒකයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඔබට දැන් මේ පියවරෙන් පියවර ගිහිල්ලා හොඳ තැනකට යන්න හැකියාව තියෙද්දි ඔබ අර පළවෙනි පරිගණක මුළු ඉක්මනින් පළදා බලාපොරොත්තු වෙන තත්ත්වයක් තියෙනවා. ඒක තමයි තවත් ගැටලුවක් තියෙන. ඒ නිසා අනිත් එක තමයි ලොකු දෙයකට අත ගහන්න ඔබ ගාව සැලසුමක් තියෙනවා. හොඳ ඉලක්කයක් තියෙන. ඒ සැලසුම තුළ ගමනක් එක්ක යද්දී ඔබට හොඳ සාර්ථකත්වයක් පේනවා. හැබැයි ඔබ මැලිකමක් දක්වනවා ඒක ක්‍රියාත්මක කරන්න මේ කාලේ.
තමත් කල් දන නෑ තාම් වෙලා වෙවිල්ලනේ අන්න ගොඩා දුට කල්ල්ල් බැලීම වැඩ කල් දැමීම චුට්ටක් ඔබ තුළ තියන මේ කල් හෙම කරන්න දෙපා මේ වෙලා සැලසුමත් තියන ඔබට ඔබ විශ්වාසකුත් තියෙනවන මේ වෙලාවෙ ඒ ආරම්භය ගන්න මොකද මේ කියන කිසිම ගැටලුවක් හින්දා මේවා මගහැරලා තියෙන්නේ ඔබ තුළ තියෙන යම්කිසි ඔබ හදාගන්න හේතු කාරණා ඒවා එච්චරම සාධාරණ හේතුත් නෙමෙයි ඔබට කරගන්න පුළුවන් නිසා මේ වෙලාවේ කොහෙත්ම පසු බහින්න එපා ඔබ ඉලක්කයක් තියෙනවා ඉලක්කයක් තුළ කටයුතු කරන්න වග බලා ගන්න ඔබට පැහැදිලි ඇති මේ කියන දේ ඒ නිසා මේ ව්‍යාපාර කරන තුලාලග්න හිමිටත් කියන්න තියෙන්නේ ව්‍යාපාරයට ඔබේ උපරිම දායකත්වය ලබා දෙන්න පොඩ්ඩක් මේ කාල සීමා තුළ චුට්ටක් කරන් යද්දී අර පොඩි පසුබිමක් ඇති ව්‍යාපාරය එපා වෙනවා ඊට පස්සේ අත්හැරලා දාලා කරන්නම් වාලේ කරයි යන්න හිතනවා අනිත් අර කරන් යන දිලා බලන් ඉන්න හිතනවා ඔන්න ඔයගේ තත්ත්වෙන් දැනට තද බල ලෙස මේ කාලේ දැනෙනවා තුලාලග්න හිමිට ඒ නිසා එහෙම කරන්න එපා මේ කාලේ පුළුවන් තරම් මේ කාලේ තමන්ගේ ව්‍යාපාරයට තමන්ගේ අවධානය තමන් ඒ තුළ තියෙන ක්‍රියාත්මක වීම උපරිමම දෙන්න උත්සාහ කරන මේ කාලේ තමයි වැඩිපුරම ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන කාලේ පුළුවන් තරම් ෆුල් ටයිම් දීලා වැඩ කරන්න උත්සාහ කරන මොකද මේ කාලේ ටිකක් කාර්යබහුල ඇතුළාලක් මේ කාර්යබහුලයි කියන්නේ මේ කියන්නේ වැඩ වලින් කාර්යබහුල වගේ මනස තුලත් ගොඩාක් ඔබ මේ කාර්යබහුලයි මේ කාලේ ඒකත් එක්ක සහ තවත් පසු පරිබාහිර පාර්ශ්වයන් දැන් මේ රැකියා ජීවිතේ වෘත්ති ජීවිතේ නෙමෙයි මනුස්සක ජීවිතේ තියෙන සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතේ තත්ත්වයන් තියෙනවා හිතවත්කම් යම් කිසි කරන කටයුතු තුළ තියෙනවා ඒ හැම දේ තුළම තියෙනවානේ ඒ ප්‍රශ්නත් මේලා පොඩ්ඩක් ඔලුවට පැටලිලා අර හැම දේම එකට පැටලිලි සහගත තත්ත්වයක් තියෙන එක නිසා වෙම තමයි ගොඩාක් දුරට මේ වෘත්තිමේත් වශයෙන් තුලාලගෙන ලොකු පසුබෑමක් නෑ මම මුලින්ම කිව්වාගේ යහපත තියෙනවා හැබැයි අර අනිත් පරිබාහිර මම ඒ කියපු කාරණා හින්දා ඇති වෙන පීඩනයත් ඒක අනවශ්‍ය ලෙස වෘත්තීය ජීවිතයටත් ඔබ අර යම් කිසි අනුගත කරගනිමේ නිසා වෙම ඔන්න පැටලි සහගත භාවය තියෙන නිසා වෘත්තිමය වශයෙන් ආර්ථිකමය වශයෙන් ලොකු පසුබෑමක්වත් කඩාවැටීමක්වත් වෙන්නේ නැහැ බය වෙන්න එපා ඔබ ඔබගේ කටයුතු ටික කරා යන්න අර අනිත් පැතිවලින් පීඩන දරා ගන්න ඔබ පොඩ්ඩක් මනස සකසා ගන්න උත්සාහ කරන්න ඉතින් ඔයත් එක්කම දැන් අපි ආවනේ කාර්යයට ආපු ඉඳන් අපි පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරමු මේ කාල පරිච්ඡේද තුළ ඔන්න පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළත් පොඩි පොඩි ගැටලු නිර්මාණය වෙන කාල පරිච්ඡේද මම ඔබට ගුරු මාරුවත් එක්කම කිව්වනේ ටික දවසක් අපි ප්‍රවේශම් විය යුතුයි මේ කාල පරිච්ඡේද තුළ අර හිතාගන්න බැරි මහා ලොකු ප්‍රශ්න නෙමේ කුඩා ප්‍රශ්න ලොකු කරගෙන පෞල් ජීවිතේ ගැටලු තියෙන ඉඩකඩ පවතිනවා කියලා අන්න ඒ තත්ත්වය දැන් ටික 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 නැඹුරු වෙනවා මේක ටිකක් දීර්ඝ කාලිනව පවතිනවා මාස තව 7-8ක් පවතිනවා ඒක නිසා අපි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන හේතුව මේ තත්ත්වයන් තුළ ඔන්න පෞල් ජීවිතය ඇතුලේ පොඩි පොඩි ආරවුල්කාරී තත්ත්වයන් නිතර ඇති වෙන්න ඉඩකඩ පවතිනවා ඒකට හේතු වෙන්නේත් අර ඔබ තුළ තියෙන අර මානසිකව තියෙන පීඩාකාරී තත්ත්වයක් එක දැන් හැමතැනම මානසික පීඩාව තියෙද්දි පෞල් ජීවිතය ඇතුලේ ඉතින් ගැටලු මතු වෙනවා මොකද හේතුව අර හැමදේම කොහෙන් ගියත් යන්නේ අර බේරයට කියන වගේ ඒවා තින් ඒ පැති වලින් යනවා ඉතින් ඒක නිසා චුට්ටක් ඉවසීම නම් වර්ධනය කරගත යුතුම වෙනවා පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුලත් මොකද මේ වෙලාවේ ගොඩාක් දුරට රණ්ඩු සරුවල් ඇති වුණත් හැබැයි ඒවා කෙටි රණ්ඩු ඒවා පොඩ්ඩෙන් විසඳනවා චුට්ට වෙලාවක් ඇද විසඳනවා කොමර විසඳා ගන්නවා හැබැයි ඔය දිගින් දිගටම ඇති වෙන යන්න එපා මොකද හේතුව දැන් මේ කාල පරිච්ඡේදයන් තුළ අර ඔබට මානසික සහනය අවශ්‍යම වෙලාවක පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ අර මානසික පීඩාකාරීත්වය ඇති කරගත්තොත් අර ඔබට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න ඒ වගේම ඔබ උත්සාහ කරන්න ඔබෙන් විය යුතුකම් නිවැරදිව ඉෂ්ට කරලා අනිත් අයගෙන් කිසිම දෙයක් මේ කාලේ බලාපොරොත්තු නොවෙන්න පුළුවන් තරම් මේ කාලේ අර ඔබට අර මං කියවන කලකිරීම තියෙනවා කියලා අර රැකී රක්ෂා කටයුතු කරන තැන්වල ඒ වගේම තමයි පෞල් ජීවිතය තුළත් පෞලිය අයත් එක්ක ටිකක් පොඩ්ඩක් කලකිරීම ඇති වෙන ඔවුන් ගැන යම්කිසි ආකාරයකින් අර ඔබ තුළ තියෙන යම්කිසි ඇඟීම අඩු වෙන්න අර හැමෝම එකයි මන් තනි වෙලා වගේ පීඩිත තත්ත්වයක් ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. ඉතින් කමක් නැහැ එහෙම ඇති වුණාට ඒකට ඇති වෙන්න හේතු වෙන්නේ මොකද්ද? අර ඔබ යමක් කරලා ඔවුන්ගෙනුත් පෙරලා දේවල් බලාපොරොත්තු වෙනවනේ. එහෙනම් ඔබ මේ වෙලාව කළ යුත්තේ ඒ පෙරලා බලාපොරොත්තු වීම ඔබේ යුතුකම් ටික හරියාකාරව කරලා ඔබ ඔබේ පාඩු වෙන පොඩක් මේ කාලේ අධ්‍යාත්මික ජීවිත පැත්ත නැඹුරුවකුත් තියෙන නිසා ඒ භාවනාවට අධ්‍යාත්මික පැත්ත තමන්ගේ ආගම දහම නැඹුරු වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබට සෑහෙන දොට මේ තියෙන තත්ත්වයන් මැඩපවත්වාගෙන යම්කිසි ආකාරයක මානසික සහනයක් ඇති කරගන්න හැකියාව තියෙනවා. එහෙම වුණොත් මේ හැමදේම හරි ට්‍රැක් එකට ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න තේරුම් ගන්න මම මේ මොකද්ද මේ කියන සමහරුන්ට හිතේ මේ මොනවාද මේ මොනස කියන විකාර කියලා. මොකද හැබැයි ඔබ බුද්ධියෙන් හිතුවොත් ඔබට එහෙම හිතෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා ඔබ තේරුම් ගත්තොත් ඔබගේ ජීවිතේ වෙනසක් වේවි. මොකද ඒක ඔබට මාසෙ මැදක් යද්දි දැන් මාත් එක්ක කේන්තියයි මං කියන දේවල් එක්ක. හැබැයි මාසෙ මැදක් වෙද්දි ඔබට තේරෙයි අර මිනිස්සයා මොනවා වුණත් අර කියපු දේ හරි නේද? මං ඒ විදිහට පාලනේ උණු නිසා මෙහෙම ආවා. හැබැයි පාලනේ කරගන්න බැරුව ගෑ පසුතැවිල්ලක් ඇති. අයියෝ මම පාලනේ වුණා නම් අර මිනිස්සයා කියපු දේ අහලා මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ වෙලාවේ ඉවසීමෙන් කටතොන්ඩ වග බලා ගන්න මේ කාල සීමතුළු පෞලියාගේ සහ ඔබගේ සෞඛ්‍ය පිරිහෙන කාල පරිච්ඡේදය නිසා වෙන සෞඛ්‍ය වේදම් ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදය සෞඛ්‍ය වේදම් විතරක් නෙමෙයි ඒ සඳහා කැප කිරීම කරන්න වෙන කාලය ටිකක් හිත තුල ටිකක් දුක ඇති වෙන කාලය
දෙයක් ඔය පවුලයාගේ අසනීපකාරීත්වයන් ටිකක් ඉහළ උද්ගත වෙලා ඒ දේවල් තුළ ඔවුන් දුක් විඳිනවා, ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් පීඩා විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තත්ත්වය නිසා වැඩි විශේෂයෙන්ම පවුලේ අසනීපකාරීත්වයන් තියෙන බහුල අය ඉන්නවනම් ඔවුන් ගන්ට වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. මොකද මේ කාල සීමා තුළ විශේෂයෙන්ම තමන්ගේ මව් පාර්ශ්වයට පොඩ්ඩක් හානිකර තත්ත්වයන් නැති විය හැකි කාල පරිච්ඡේද අසනීපකාරීත්වයන් උද්ගත වෙන්න ඉඩකඩ පවතින කාලයක්. ඒ වගේම තමන්ගේ බිරිඳට, විවාහකයාට, ඒ වගේම දරුවෝ ඉන්නවනේ, විශේෂයෙන්ම දෙවෙනි දරුවට මේ කාලය තරම්ම යහපත් කාලයක් නෙමෙයි තුරාලා ගැනීම නිසා පොඩක් ඒ පවුලියාගේ රෝගී තත්ත්වයන් වැඩි වෙන්න ඉඩකඩ පවතින නිසා පොඩක් සැලකිලිමත් වෙන්න සෞඛ්‍ය ගැන කතා කරමු. නිසාම අපි මුලින්ම ඔබේ සෞඛ්‍ය ගැන කතා කරමු. මේ කාල පරිච්ඡේද ඔබටත් මේ කාල පරිච්ඡේද තුළ ඔය සෞඛ්‍ය පරිහිම් තත්ත්වයන් පොඩක් ඇති වෙනවා. හැබැයි ඒකත් එක්ක අර ඔබ පොඩ්ඩක් ප්‍රතිකාරයට ප්‍රතිකාරවල යොමු වෙනවා. දැන් පහුගිය කාල සීමා තුළ අසනීපකාරීත්වයෙන් නාවට ඔබ ගණන් ගත්තේ නැහැ. ඒ දේවල් එතරම්ම ලොකුවට ගත්තේ නැහැ, කමන්නේ ඕක ගණන් ගන්න දෙයක් නැහැ. හැබැයි ඒව තුළ තමයි මේ අසනීපකාරීත්වයෙන් ගොඩක් උඩුදුවන්න හේතු වුනේ. හැබැයි මේ කාලේ පොඩ්ඩක් ඔබ ප්‍රතිකාර සඳහා යොමු වීමක් පෙන්වන්න කරන, වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමක් පෙන්වන්න කරන, ඒක යහපත් තත්ත්වයක්. මොකද ඒක හේතු කොටගෙන විශේෂයෙන් මේ මාසේ මැද භාගයේ වෙද්දී කාලයක් තිස්සේ ඔබ පීඩන දිවි අසනීපකාරීත්වයෙන් තිබුණ තුරාලක් නෙමෙයි ඔබට. අන්න ඒ දේවල් මිදෙන්න, ඒ දේවල් නිසිවි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලැබෙමින් මේ දේවල් යම්කිසි හෝ සහනයක් ඇත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ කාලේ පොඩ්ඩක් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙලා ඒ අසනීප සඳහා ඒ ප්‍රතිකාරවල පෙළඹෙනවනම් ඔබට ඒ තුළ ප්‍රබල යහපතක් අත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම බැඳීම් ගැන කතා කරොත් විශේෂයෙන් මේ අවිවාහකය තරුණ තරුණිය ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ප්‍රේම සම්බන්ධතා තුළ පුංචි පුංචි ගැටලු කරතත්වයක් මතුවෙන ඔය සැකේ කියන කාරණා ප්‍රේම සම්බන්ධතාවලට එකක් අනුගත වෙලා පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදය තුළ ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. ඔබේ හිතත් අර ටිකක් මේ කාලේ චංචල බව. මොකද ඔබ මේ වෙලාවේ ගොඩාක් දුර බලාපොරොත්තු වෙන්නේ අර తాවකාලික සහනයක්. මොකද මනසට සහනයක් අවශ්‍ය නිසා අන්න ඒව හේතු කොටගෙන අර ආදරයේ තියෙන තැන, ආදරයේ දැනෙන තැනට ඔබ පොඩ්ඩක් ආකර්ෂණය වෙන හේතු කාරණා යදනවා. අන්න ඒව හේතු කොටගෙන සමහරක් ප්‍රශ්න ඇති වෙන ඉඩකට පවතන. හැබැයි ওই බැඳීම් නැති සාමාන්‍ය ඉදිරි බැඳීම් පවත්තන යනට නම් යහපත් මේ කාසියම තුළ බැඳීම් තර වෙනවා. හැබැයි ටිකක් උනට වඩා බැඳීම් වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. මොකද බැඳීම් වලට ඇබ්බැහි වීම නිසා ඔබ ඒකට ඇලි ගැලීම නිසා අනිත් කටයුතු මගහැරෙන ඉඩකට පවතනවා. ඒක නිසා වෙම ටිකක් ප්‍රශ්නයක් තියෙනවා මේක ඒ පැත්තෙන්. ඒ හැර බැඳීම් වලට යහපත් මේ කාලේ හොඳ යහපත් බැඳීම් ඇති වෙන කාලයක්, ටික ආදරේ විඳ භුක්ති විඳින කාලයක් විශේෂයෙන්ම තරුණ තරුණියෝ. ඒක නිසා ඒ තත්ත්වයන් තුළ යහපත තියෙනවා. හැබැයි ඕනට වඩා එකට ඇලෙන්න ගැලෙන්න යන්න එපා. ඒ වගේම විවාහයන් බලාපොරොත්තු වෙන හිටියන විවාහ යෝග යෝජනා, මේ කියන්නේ මේ කාලේ දැන් විවාහයන් පරක්කු වෙලා ප්‍රමාද වෙමින් හිටපොයට ඔන්න විවාහ යෝජනා එන කාලයක්, විවාහ යෝජනා යම්කිසි ආකාරයකින් ස්ථාවර වෙන කාලයක්, ඔන්න අර කාලයක් තිස්සේ විවාහයක් නැතුව හිටපු අයට ඔන්න විවාහ ස්ථීර වෙලා යම්කිසි ආකාරයෙන් හොඳ සහකාරියෝ සහකාරියෝ විවාහයට ලැබිලා සතුටක් දැනෙන කාල පරිච්ඡේද. හැබැයි කොහොම ගියත් තුරාලා ගෙමියා මේ කාලේ හිත එක තැනක නෑ, තැන් තැන්වල යනවා. අද එක තැනක, හෙට එක තැනක. අන්න ඒක නිසා වෙම චුට්ටක් ඔය මිහිරියාව වැඩිපුර ඇහැ පිනවන දේවල් දකින දෙයට හිත යන්න මේ කාලේ ටිකක් වැඩි පොඩ්ඩක් ඒ දේවල් තුළ චොට්ටක් එකතැනක හිතන නරඳන භාවයක් නිසා බැඳීම් තුළ පොඩි පොඩි වෙනස්කම් ඇති විය හැකි කාලයක් මගේ දේ පැහැදිලි ඇති. ඒ නිසා පොඩ්ඩක් හිත ස්ථාවරව තියාගෙන උත්සාහ කරන්න. මොකද මේ කාලේ තමන් වුණත් ලස්සන වෙන්න ටිකක් උත්සාහ කරනවා. පොඩ්ඩක් අර ආසයි ලස්සනට ඉන්න, ටිකක් වෙනදට වඩා තමන්ගේ රූප ස්වභාවය, තමන්ගේ ආකර්ෂණය ගැන තුලලක් නෙමියෝ හිතන්න පෙළඹෙන කාල පරිච්ඡේදයන් නිසා වෙන්න අන්න ওই තත්වයන් තුළ පොඩ්ඩක් ආකර්ෂණය තියෙනවා. ඒ දේ තුළ ඔබත් ආකර්ෂණය වෙනවා. මුලින් කිව්වා වගේ බුද්ධියෙන් වැඩ කරන තමයි තුරාලග්න වෙන මේ මාසය තියෙන්නේ. නැත්තම් එතරම්ම අයහපත් මාසය නෙමෙයි, අයහපත් නෑ ඇත්තටම. යහපත තියෙන අයහපත ඔබ විහිං ඇති කරගන්න අර මානසික පීඩාකාරී තත්ත්වයන් නිසායි ඇති වෙන්නේ. ඒ නිසා බුද්ධියෙන් මේ හැමදෙරම උත්තර හොයන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු ගැන කතා කරත් විශේෂ වශයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න අධ්‍යාපන කටයුතු තුළ ඔබ ටිකක් අර දරණ උත්සාහයන් ව්‍යක්ත වෙන තත්ත්වයන් නම් පෙන්වුම් කරන ව්‍යර්ථ වෙන තත්ත්වයක් කියන එකට හේතුව ඔබ එක එක විදිහේ දේවල් ඉගෙන ගන්න උත්සාහ කරත් පොඩි පොඩි බාධක ඇති වෙනවා. මොකද ඒක හේතුව ඇවිල්ලා දැන් අර ඔබ කාර්ය බහුලත් නිසා මගේ පවුලේ අයගේට වැඩිපුර ඔබට අවධානය දෙන්න වෙනවා, ඔබට කාලය විඩංගු කරන්න වෙනවා. ඒව නිසා ඔන්න අධ්‍යාපන කටයුතු වලට ටිකක් බාධාවල් සිද්ධ වෙන්න ඉඩකඩ පවතිනවා මේ කාලපරිච්ඡේද තුලාලා ලග්න හිමියන්ට. ඒක නිසා හැබැයි ඒව හේතු කරන් කොමන හෝ අන්තගෙනත් අධ්‍යාපන කටයුතු අතාරින්න නම් යන්න එපා. අමාරු කාලය එනවා. ඒ කාලය හොඳට අපි බුද්ධියෙන් හැමදේම කළමනාකරණය කරගෙන මැනේජ් කරගෙන යන්න ඕන. ඒ නිසා පොඩි පොඩි බාධකයි ඒව ගණන් ගන්න එපා. ඒවා ඔබට තවත් උත්තේජනය ක්‍රමී මේ අධ්‍යාපනය හදාරන වයස දරු දරියෝ ඔය පිටින් එන ප්‍රශ්න හේතු කරගෙන අධ්‍යාපනයට බාධා කරගන්න එපා. පොඩි පොඩි බාධාගෙනවා. හැබැයි ටික දවසයි ඒ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. తాවකාලික තත්ත්වයන් හමුවේ කොහෙත්ම පසුබයින්න එපා. මොකද හේතුව මේ කාලේ අධ්‍යාපනය වශයෙන් ඔබට ඒ බාධක ආවත්
ඒ දේවල් තුළ ඉදිරිට යනවත් එක්කම මේ කාලේ අර අලුත් අලුත් දේවල් ගැන ඉගෙන ගන්න හිතනවා කියලා මම ගිය මාසෙත් කිව්වනේ. අන්න ඉගෙන ගැනීම තුළ ඒවා කොහොම හරි ඔබ ගියොත් ඉදිරියට ඔබේ වෘත්තියට ඔබේ ඉදිරි ගමනට ඔබේ අනාගතයට ඔබේ ආර්ථිකයට ලොකු යහපතක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ අත ගහපු කිසි දෙයක් අතාරින්න නම් එපා. අමාරුන් හරි අදන් ගිහිල්ලා ඉගෙන ගන්න ඔබට ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ බලාපොරොත්තු හිටියනම් ඔන්න මේ කාල සීමා තුළ පොඩි පසුබෑමක් අර ඒ කියන්නේ ඒ දේවල් වලට තියෙන උනන්දු උත්සාහ පොඩ්ඩක් අඩු වෙන තත්ත්වයන් නම් පෙන්눔 කරනවා මොකක් හරි ඔය බාධක පොඩ්ඩක් පොඩ්ඩක් එද්දී ඒවා හිතන්න එපා. තාවකාලික පසුබෑමක් එතනක් තියෙන්නේ. ලබන මාසේ මේ මා ඒ කියන්නේ ජූලි මාසේ මැද භාගයේ අගෝස්තු මාසේ වගේ වෙදී ඒ තත්ත්වයන් ගොඩාක් දුරට වැක් වෙලා යයි. ඔබට සාර්ථකත්වය ගැන දෙයි. ඒ නිසා ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන මේ කාල සීමා තුළ චූටි බාධක ටිකක් ඒ අධ්‍යාපන කටයුතු සඳහා ඒවා හිතන්න එපා. ඒ දේවල් ඔබට මැඩපවත්තන් යන්න හැකියාව පාදනවා. සුළු තාවකාලික දේවල් ටිකක් ප්‍රමාද ගොඩාක් දුරට තියෙන මේ කාලේ ප්‍රමාද කිරීම තුලාලක හිමෙන ගොඩාක් තියෙන ප්‍රමාද කිරීම. ඒ ප්‍රමාද වීම නිසාවෙන් ඒ තත්ත්වයන් තියෙන්නේ. ඒවට හිතන්න එපා. ප්‍රමාද වී හෝ ඔබේ ඉලක්කයට ඔබ ළඟා විය හැකියි කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන් ඔබට මේක ජය ගන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙලා ඉන්න එකත් කියන්නේ මේ කියපු කාරණා මේ ආර්ථික මේ තත්ත්වයන් තුළ ඒ විදිහටමයි ඔබටත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම ඔබ අර රැකිරක්ෂා කරන ස්ථානය තුළ අර අනිකුත් සේවක සේවිකාන් සම කටයුතු ටිකක් සහයෝගයෙන් කටයුතු කරන්න වෙනවා. පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකට පවතිනවා. හැබැයි මේ කාලේ ඔබ ඔන්න විදේශගත වෙලා ඉදී වෙන අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙන මේ රැකියාවට මාරු වෙන්න මේ කාලේ හාගේ හැකියාව ලැබෙන නැත්නම් part time job එකක් කරලා වැඩිපුර කීයක් හරි අතර වෙන විදිහේ දෙයක් කරන්න ඉලක්කයක් තිබ්බන මේක යහපත් කුමන හෝ තත්ත්වයන් තුළ මේ කියපු හැම කාරණාවම විදේශගතලා ඉන්නටත් අදාළයි. ඒක නිසා අර කියපු තත්ත්වයන් තුළ මානසික තත්ත්වය තුළ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න. මේ දෙක මේ අර අපි කියන්නේ න්‍යූට්‍රල් එකේ මේ මාසය මේ ඉදිරියේ යහපත් ඔබට මේ තියෙන්නේ ඒ සඳහා යොමු වෙන්න තියෙන කාලයයි. හොඳ පාරකට යන්න ඔන්න චුට්ටක් මේ කටු අකුළු මැදින් යන්න තියෙන්නේ. මහා පරිමාණය අමාරු කාලයක් නෙමෙයි. නමුත් අපි මේ කාලේ తాවකාලික කාලය ගෙවා ගමු කොහොම හරි. මේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරමු. එතකොට මේ දේවලුත් ඔය කියන කටු අකුළුත් අයින් කරගෙන ඔබට සැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ කියන පිළියම් පිළිවෙත් තුලලක් හිමන අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. අනිවාර්යයෙන්ම ඔබට දිනන්න පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද? මේ මාසයේ සුබ කරගන්න මාසයේ සියලු යහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාව පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජාව පවත්වන කෙනා විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජාව පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහනක ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කෙන කාරණාටික ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒවා හිතන්න එපා. ඔබ පහන් දැල්ලුවා මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මත වුණොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දි පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දි අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුවක් නැහැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරන් යන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න. බෝධිය ගාතන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරාගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමා ගන්න. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු
ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර වාගකෙතර සුදුරදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කලතුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම්පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස, يعني එක කොනකින් ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ. නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත් වතාවක් දස දිසා පිරිතත්, හත් වතාවක් ජය පිරිතත්, හත් වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්නේ නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ, හැකි අය හත් වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප්ප එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝමනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ, ගෙදර කරද්දී තේ බෝතලේ පුරවගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යන උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල, මූණේ සහ නළලේ ගාගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට, අපේ ජීවිතයේ ඕර එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදරින් ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව, හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරිදෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරිදෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරිද නැගිනවා? ඔය පැටව් හම්බෙන් ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ, මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒව ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්ත්වන දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදියට මෛත්‍රී භාවනාව සියලු සත්ත්වන දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකද මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර
මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ කියලා sunrise කියලා type කරා, දිනේ 1st July කියලා type කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය type කරා search කරන. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලාම තුමින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කල යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දැල්ලා නේ ගාථා කෙනෙක් කරලා ඊට පස්සේ කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන අය වැඩි කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ඔබ ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසේ. පුළුවන් තරම් උත්සාහ කරන ඊටට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව ඔබ හොයාගත්තනේ ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර රටේ සූර්යදා වෙන එක පේනවා, සමහරු බිල්ලි නැතුනේ ඉන්නේ අර පේන්නේ නැති වෙන්න පුළුවන්, සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැතුන පුළුවන්, ඒව අදාළ නැහැ. නැගෙනහිර දිසා බලන් ඇස් දෙක වහගෙන සූර්ය දෙවියෝ නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්ය දෙවියන් නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකයේ මත, මේ සූර්යා මත, සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යා නමස්කාර කරලා ස්තුතියෙන් කියලා කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වීදන් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතොල තියෙන තේ පාවතෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියේ තියෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයින් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරයි යන මේ මාසේ. හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමාවල වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නේද? මේ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ, පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලා තේ ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාල දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්ද. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාත්මක ගත කරන්ද. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපි කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදන. කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය දෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසේ ඔබට අතිශයින් යහපත සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යම් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.